විහාරේ විහාරාධීශවර රාජකීය පඬිත ශාස්ත්‍රපති එළුවාතල අපේ පඤ්ඤාරත්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම යුරෝපයේහි ධර්මචාරිකාවේ ඉඳිමින් විශාල ආගමික මෙහෙවරක දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන ධර්මය ඉතාම සරල විදියට ගැඹීර විදියට මිනිස්සුන්ට කියවන්න පුළුවන් ආකාරයෙන් පොත් බවට පරිවර්තනය කළ සුවිසල් ධර්ම දූත මෙහෙවරක නිරත වෙලා ඉන්න අපේ මණ්ඩාවල පඤ්ඤාවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුමුට අපත් සමග වැඩම කළ අපේ යටි නිමල බුද්ධි පඬිත හාමුදුරුවෝ ඇතුළු මේ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත වාසනාවන්ත පිණිස දීර්ඝ අනුශාසනාවක් කරන්න නෙමෙයි බලාපොරොත්තුව හදිසියෙම ලැබිච්ච ඉඩකදී යුරෝපයට පය තියපු වෙලාවේ අපේ ධම්මික ගෞරවනීය පඬිත හාමුදුරුව මතක් කෙරුවා බොහෝම හරි පුංචි වෙලාවකට හරි අභිනවයෙන් ආරම්භ කරපු මේ බෞද්ධ විහාරස්ථානයේ 170 වැඩලා දවසක් කමාරක් ගත කරන්න කොහොම හරි වෙලාව හදාගන්න කිව්වා. ඉතින් ඒ අනුව තමයි මේ විහාරස්ථානයේදී අපේ මිනිස්සු සිංහලයන් හැටියට ආදරණීය විදියට මේ විදියට මුණ ගැහිලා හෝරාව කමාරක් ගත කරන්න කාලය අවස්ථාව උදා කරගන්න අපිට ලැබුණා. ඉතින් අපේ විහාරාධිපති ලොකු හාමුදුරුවෝ පඤ්ඤාවංශ හාමුදුරුවෝ වගේම මේ දායකයතු මේ දින දෙක තුන මුළුල්ලෙහි එමින් යමින් වමනාවන් සම්පූර්ණ කරමින් මහා පුදුම තරම් ලෙන්ගතු කමකින් අපිව බලා කියාගත්ත සියලු අපෝපස්ථාන සම්පූර්ණ කළා. ඉතින් පළමු කොටම ඒ දක්වපු ලෙන්ගතුකමට, ඒ දක්වපු ආදරයට, ඒ දක්වපු ගෞරවයට නිහතමානීව කෘතවේදීත්වයේ පළ කරන්න ඕනමයි අපේ නායක හාමුදුරුවන් වහන්සේලට. ඒ වගේම දායක තන්නේදීට ඔබ සෑම සියලු දෙනාට දීර්ඝව බණ කියන්න ඕන නැහැ. ඉතින් බණ ඔයත්තු දන්නවා, බණ ඔයත්තු අහනවා නේද? උපහාරු හොඳ බණකාරයෙක් පඤ්ඤාවන් සාමුරුත් එහෙමයි. ඉතින් අපේ කියන බණ මොනවද? ඉතින් අපේ කියන කෙරුම් කියන දේවල් කියුම් කෙරුම් ඔයත් ඔක්කොම දන්නවා. නමුත් අය අපේ කියන්න දෙයක් නැහැ. දැන් ඉතින් අපට නිදහසේ ඇත්ත වශයෙන්ම ධර්මචාරිකාවේ දෙන්න පුළුවන්. ඉතින් අපි මේ කල්පනා කරුවේ කොහොම හරි රටෙන් බැහැර වෙලා විවිධ රැකියාවන්හි නිරත වෙමින් නොඑක් විදිහේ ගැහැට විඳිමින් වෙහෙසකර ජීවිතයක් මේ ගෙවන්නේ පිටරට විහිටියට. ලංකාවේ නම් ඉතින් නෑ දෑ විතන් ඉන්නේ, යුරෝපින් නෑ කිව්වහම තවුතිසාවෙ ඉන්නයි අපි නේ දන්නේ නේ. ඉතින් කොයි හැටි වෙතත් කොයි රටක කොයි ආකාරයකට හිටියත් මේ අපේ මිනිස්සු
අපිට ඇත්ත වශයෙන් වුණාවක් තියෙනවා මේ මිනිස්සු එක රොදකට ගොනු කරන්න. මොකද කාලාන්තරයක් තිස්සේ ජාතියක් හැටියට අපි දුර්වල කරලා තිබ්බා. ඒ දුර්වල වෙන්න ප්‍රධානතම හේතුව තමයි අපේ තියෙන බෙදීම. බෙදිලා 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 දුර්වල වෙලා එකෙකුට එකෙක් නැති, තමන්ගේ මෙකට තමන්ගේ මෙමු පෙස්සංග නේද? අතින් වියදම් කරගෙන තමන්ගේ මෙමුන්ට පොඩි වෙන කරන ජාතියක් බවට පත් වුණා. ඉතින් අපිට තාමත් හිතා ගන්න බෑ මේ දුර්ගුණ ඇති වුණේ කොහොමද කියලා. මේ සිංහලයන්ට බෞද්ධයන්ට අපි එහෙම ජාතියක් නෙමෙයි. මේ සිංහලෝ කියන්නේ එහෙම මේ යන කොටාගෙන මහා මන් දන්නේ මේ ඒ කැත පුරුදු කොහොම ආවද මන්. දැන් අර නායක හාමුදුරුවෝ පූර්ව අනුශාසනාවේ මාව පිළිගත්තේ මේ බුදුබල සේනාවේ ලේකම් හාමුදුරුවෝ කියලා. ඇත්ත වශයෙන්ම මොකද්ද මේ බුදුබල සේනාව කියන්නේ? මොකද්ද අපි ඒක කළේ? බුදුබල සේනාව කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවන්ට සේනාවක් හිටියා. බුදුහාමුදුරුවෝ ගොඩනැගුව සේනාවක්. ඒ සේනාව අපි වර්ග කෙරුවා කොටස් හතරකට. කවුද කියලාද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා හැටි. දැන් මේ ධර්ම මන්දිරයේ ගත්තොත් මේ විහාරස්ථානේ බැලුවොත් දැන් භික්ෂුණියක් විතරයි නෑලු. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. භික්ෂුණියෝ නෑ, උපාසිකාවෝ ඉන්නවා, උපාසක මහත්තුරු ඉන්නවා. එතකොට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අපි තනි වචනයක් කිව්වා පහසුව සඳහා. කවුරු කියලාද? සිව්වණ පිරිස. ඒ සිවුණක් පිරිසට අපි අලුතෙන් එකතු කරපු පර්යාය නමක් තමයි මොකද්ද මේ? බොදු බල සේනාව. මේ මිනිස්සු ටික එකට එකතු වුණාම ඒක බලයක් නෙමෙයි. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව එක අරමුණකට පෙළට එකට එකතු වුණාම අපි ඒකට නමක් තිබ්බ බොදු බල සේනාව. එතකොට මේ බුදුබල සේනාව බුදුහාමුදුරන්ටයි ති සේනාව විසිරලා හිටියා. දුර්වල වෙලා හිටියා. විවිධ හේතු නිසා. ඒවට නොඑක් හේතු බලපෑවා. දේශපාලන හේතු, විශ්වාසයේ බිඳ වැටීම, ආගමික මිනිස්සු ඈත්වීම, ආගමික භාවිතාවන්ගෙන් තොරවීම ආදී කාරණාවන් නිසා මේ මිනිස්සු වැටිලා දුර්වල වෙලා, නන්නත්තර වෙලා, නිර්වින්දනය වෙලා අසන්නදී ආපෝ මේ සිංහල අපි තමන්ගේ ජාතියෙන් මුචර කරා ගත්තා නේද? සමහරවල් සිංහලෙන්ද වහන්න අපි එකෙක් කියලා හැංගෙනවා. ඒ තරග අපි පත් වුණා. එයි මහා විද යන දෙවි නම් ඌ වල දෙන්න අපි ගිහිනා. ඌට ලැබෙන දේකුත් නැහැ. එතන ඒ තරම් මිනිස්සු මන්ද නැහැ. ඒ නරකතකට වැටුණා. ඒක අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි පුදුමාකාර විදියට ભેද බින්න වීම ඇතුළේ අපි දුර්වල වුණා. දුර්වල වෙලා 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 අවසානයේ කොච්චරද කිව්වොත් අපර නිකන් අවසානයේදී මේ තමන්ට කියලා රටක් නැති වේදෝ කියන දැනට ඒ මනෝභාවයන් සිත් තුළ ගොඩ නැගුණා. විශේෂයෙන් රටින් පිට ඉන්න මිනිස්සු. මොකද ඒගොල්ලන්ට රට ඇතුළේ වෙන දේවල් තප්පර ගානකින් ඒගොල්ලෝ දැනගන්නවා. ඒ තොරතුරු තාක්ෂණයේ දියුණු වෙනකම් අපි මේ ගෝලියයි කියලා කියන්නේ. ඒ ගෝලීය තත්ත්වයන් ඇතුළේ මේ ඕනෑම දෙයක් අපිට දැක ගන්න පුළුවන්. කෙසේ හෝ වේවා පිටතුරි එක දෙයක් මතක තියාගන්න. අපි මොන තත්ත්වයක හිටියද මොන තරම් බිනවැටීම් වලට මොන තරම් කඩාවැටීම් වලට ලක් වුණා අපි එහෙම ලේසියෙන් උතුකාර ගන්න පුළුවන් જાතියකුත් නෙමෙයි. පස්තිව මොහොතේ හරි අපි නැගිටින්. එහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙම වෙන්න හේතුව තමයි මේ ධර්මයේ වෙන මොකක්වත් නෙමෙයි.
බය නැතුව අපි කවුද කියලා ඇහුවොත් දෙන්න තියෙන එක උත්තරය කවුද? අපි උඩරට අපි අහවල දෙන්නේ නේද නේද කියලා නෙවෙයි. එකයි. මොකද උත්තරේ? අපි සිංහලෝ කිව්වහම ඒක තියෙනවනේ බෙදී. අපි නෑ ශ්‍රීලංකේ කියන වචන කියන්න ඕනෙත් නෑ. අපි බුදුහාඳුනගේ මිනිස්සු. බුදුහාඳුනගේ මිනිස්සු. හේතු නිකන් හිතලා බලන්න. අර සාරාසංකේ කල්පලක්ෂ ගානක් පෙරම්පුරන ලෝතර බුදුබද බුදුපදවිය ලබාගෙන බුදුහාමුදුර අවුරුදු කී ජීවත් වුනේ? අවුරුදු 80. බුද්ධ ජීවිතයේ උතුම් කාලෙ කොච්චරද අවුරුදු? 45. සම්පූර්ණ ජීවත් වුනේ අවුරුදු 80යි. 80 වෙනි අවුරුදු 35 දුෂ්කර ක්‍රියාවත් එක ගියේ ගෙදර ඊළඟ අවුරුදු 45 බුද්ධ ජීවිතේ. එතකොට මේ උතුම් ධර්මය ජනගත කළා ශ්‍රාවක පිරිසක් ගොඩනගලා එක වෙනම සංස්ථාවක් නේ. මේ ඔක්කොම අවුරුදු 45යි ලීඩර්ෂිප් එක නේ. මේක අපි කොච්චර කාලයක් දැකලා තියෙනවද? මේ ධර්මයේ නොකිලිටි ලෙස අවුරුදු 2500. එංගද අපි අර මුලින් මෙහි ආපු දවසේම අර හම්බුණා කවුද මේ විහාරස්ථානට සම්බන්ධ මයිකල් මහත්මයා. ඒක මොකද්ද කිව්වේ? බලා හරි වාසනාවන්ත මිනිස්සු. හේතුව මොකද්ද? මේක තමයි ධර්මය. බල තමයි ඒක රැක්කේ. මොකද්ද? මේ තේරවාදී ධර්මය. තේරවාදී ධර්මය කියන්නේ මොකද්ද? ත්‍රිපිටක බුද්ධ වචනයයි. මේ ලෝකේ අපි විතරයි ත්‍රිපිටක බුද්ධ වචනය නොකිලිටිලෙස ආරක්ෂා කරපු එකම ජාතිය. ඒක කිලිටු වුණේ නැහැ. දැන් අර කරෝණ කෙනෙක් කිව්වොත් බොහොම අමාරුයි නාව කවුද මේ? සම්මාතලේ කියලා නේ. නිකන් හිතලා බලන්න එක යුගයක දුර්භික්ෂයක් ආව. ඒ වෙලාවේදී මගෙන අවුරුදු 12ක් 14ක් දිගට ඇදුණු මහා දුර්භික්ෂයක්. අනුරාධපුර යුගයේ. ඊටපස්සේ මහරහතන් වහන්සේලා මේ ඔක්කොම එකට එකතු වෙලා සාකච්ඡා කළා. දැන් හාමුදුරුවෝ මෙල්ල වැටෙනවා. හඬ දෙයක් නෑ. නියන් සාය, දෙමිනිති ආසාය. නිසුත් එහෙමයි. අවසානයේ කල්පනා කළා අපි මැරිලා යයි. හැබැයි ධර්මයට මැරෙන්න දෙන්න බෑ. අවසානයේ කොහොමද මේ සටහන් වල තියෙන්නේ? පැරණි අටුවාද? මේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරලා තියෙන්නේ බඩට වැලි කොට තියාගෙන මතක තියාගන්න. අපිට මේක වටින්නේ නැති වුණාට මේක මහා නිදානයක්. බඩට වැලි කොට තියාගෙන ඒ කණ්ඩ දෙයක් නැහැ. බඩට වැලි කොට තියාගෙන ත්‍රිපිටකයේ සත්‍යයනා කරලා තියෙනවා. එහෙමයි අතීත මුතුන් මිත්තු මේ ධර්මය අපිට ආරක්ෂා කරලා දුන්නේ. අද ඔයත් බලන්නේ එහෙම මේ ධර්මයේ රැකපු නිසා මේ බටහිර යුරෝපයේ මිනිස්සු කොච්චර මේ ධර්මයේ තමන්ගේ ජීවන දර්ශනය බවට පත් කරන්නේ අපිට අපිට පේන්නේ. ඔය නිහඬ මිනිස්සු අතර කොච්චර ඉන්නවද බෞද්ධයෝ? බලන්න ඒ භාෂා හැකියාව නැති වෙන්න පුළුවන්, පාලි නොදෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් එළියා තියෙන දේවල් වලින් බුදු දර්ශනය කොච්චර ප්‍රැක්ටිස් කරනවා. ඒගොල්ලන්ට අපි ඒගොල්ලන් අපි වගේ දන් දී පුරුදු කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ සංස්කෘතිය නැහැ. බෞද්ධ සංස්කෘතිය නැති. හැබැයි මේ ධර්මය ෆිලොසොෆි එකක් විදිහට මිනිස්සු එක ප්‍රැක්ටිස් කරන එක ආරක්ෂා කරලා දුන්නේ අපි. ඉතින් මං කියවලා බුදුහාරම් මිනිස්සු කියලා. ඒක වෙන්නේ කොහොමද? දැන් සාරා සංඛ්‍ය කල්පලක්ෂ ගානක් පෙරම්පුරු ලෞතුරා බුදුහාමුදුරන්ට දැන් ඔය අපි ගැඹුරු සූත්‍ර බ්‍රහ්මජාල වගේ සූත්‍රවලදී මේ ලෝකේ දසදහසක් සක්වල ගැන කතා කරනවා. අද තමයි නවීන විද්‍යාඥයින් NASA වලින් ආදි වශයෙන් නේද මේ සක්වලවල් හොයාගෙන යන්නේ? අදහරු ලෝකේ අර ලෝකේ මේ ලෝකේ ආදි වශයෙන් මේ චන්ද්‍රිකා බුදුහාමේ කොහේකටද වුරු 2600 කට කලින් නේද 80 ඒ 70 ගණන් වල අඟහරු ලෝකේ ගැන මොන පිස්සුද එහෙම කොහෙද කියලා මිනිස්සු තරක් කරලා තියෙනවා. හැබැයි අද ඒක යථාර්ථයක් මහපොළේ. අපිට අපි පොඩි කාලේ ඉඳලා බලහන් රහලා තියෙන්නේ දස දහසක් සක්වල ආඥා චක්‍රය පතුරවයි කියලා බුදුහාරුනේ.
එන සක්වල කීයද තමයි ඔච්චර තියනවා ඒව හොයාගැනීමේදී අද NASA වගේ ආයතනවල අපේ සූත්‍ර ධර්ම පාදක කරගෙන මේ පාලිත් එක්ක තමයි මේ සොයාගැනීම කරන්නේ එතකොට ඒ දසදහසක් සක්වල හොයා දසදහසක් සක්වල දකින්න පුළුවන් තරම් මහා අසක් තිබුණා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් හරියට මාස 9ක් ගියතන කොහෙද වැඩි? කපිලවත්තුවට වැඩියෙත් නැහැ, කිඹුල්වත්පුරේට වැඩියෙත් නැහැ. නැත්තම් මේ යුරෝපෙන්න තිබ්බනේ. මේ කොහෙවත් ආවෙත් නැහැ. කොහෙටද වැඩි? දැක්ක දූපත? ඒක ඉතින් ඉස්සරහා කිව්වේ ඉතින් ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලානේ. දැන් මුතු ඇටයක් වුණාට. එහෙනම් මේ මුතු ඇටේ හොයාගත්තා. දැක්ක මාස 9ක් ගියතන මෙතන වැඩල ඒ දීපය ධර්ම දීපයක් බවට ඒ කියන්නේ ඒක බුද්ධ භූමියක් බවට පත් කෙරුවා. එදා ඉඳලා බලන්නකෝ අපිට තියෙන වංශ කතා ගොඩ. ඒක මේ ලංකාව කියනක ආවේ මේ නිදහසින් පස්සේනේ 60 70 ගණන් වලනේ. එතකන් ඒක සීහල දීපේනේ. නේද? එතකොට බුදුහාමුදුරුවෝ ලංකාව මේ අපේ මෞබිමට වැඩල ලංකා දීප කියලා තියෙනවා සීහල දීප කියලා තියෙනවා සීහල දීපයට වැඩල ඒ භූමිය බුද්ධ භූමියක් බවට පත් කළා ඒ ධර්මය ආරක්ෂා කිරීමේ වගකීම කාටද පැවරුවේ අපට එතකොට හරියව වැරදි අපි අවුරුදු 2000 ගානක් දැන් මේක රැකලා තියෙනවා කොච්චර ආක්‍රමණවද රට ඇතුළේ කෝලාහලාව සුලි මාග පාණ්ඩ්‍යාදී ඒ දෙක් විදිය ආක්‍රමණාව මේ සියලු දේ විතරක් නෙමෙයි අවුරුදු 498ක් අපේ ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි දරුවන් ලං හිටියා මේ ඔක්කොම කරලා මේක අපි රැකගත්තා ඒ හැම රාජ රාජ මහා මාත්‍යාදීන් පමණක් නෙමෙයි ඒ හැම රණශූර මේ මුතුන්ගේම එකම අදිෂ්ඨානය උනේ මොකද්ද ජීවිත දානෙම මේ ධර්මයේ ආරක්ෂා කරගන්න එනේ අපිට තියෙන ප්‍රොජෙක්ට් එක පොඩි පහේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි අවුරුදු 5000ක් කල් ව්‍යාපෘතියක් තියෙනවා මාත මාරුල තියෙන අවුරුදු 2000 ප්‍රොජෙක්ට් එක අපිට තියෙන්නේ ගන්නේ අවුරුදු 5000ක් මේ ධර්මයේ රැකගෙන නැහැ ඕගොල්ලෝ මේ ග්‍රීසියට ඇවිල්ලා මොන මොකටද නෝ නැගිය මාරුටේ මේ නේද මේ නිකුණාඩුවේ නුසුන්ට කරා ඉන්න බැදී ඊයක් හරි ඉතුරුක ලෝකත් ලංකාවට යවලට පොඩි සවාරියක් ගන්න නේ කවුරු හරි මතු වෙලා මේවට නායකත්වයේ දීලා කැපකිරීම කළා මොකද්ද මේ කරන්නේ ඒ අපිට පැවරිච්ච යුග කාර්යයක අඩු වැඩි වශයෙන් දැන් මේ යුරෝපයේ මේ මේ මාහිතලේ දුක් මෙතන මොකද්ද මේ මහා සංස්කෘතියක් මේ රකින්නේ මේ ධර්මයේ මේ රකින්නේ අපි දන් හෙන්දක් පූජ කෙරුවත් පින් වාක්‍ය දේශනා කරද්දී හාමුදුරුවෝ මොකද දවසකට කියන්නේ ඔය මහා මේල පළතර අර මේ කතන්දර ඔක්කොම කියලා අවසානයේ එකක් එකක් එක කතරට ගොනු කරනවානේ මොකද්ද අපි මේ පින් වලින් මොකට වන්දනාවේ ගිහින් අවසානයේදී මෛත්‍රී බුදුන් දැකලා ඒ ධම්සභා මණ්ඩපේ පණත් අහලා එකටම යමල්ලා කොහෙද නිව හදිස්සියක් ලැබෙකට මෛත්‍රී බුදුන් දැකලා ඒ ධම්සභා මණ්ඩපේ පණත් අහලා එකටම යම් කියලා මොකද කියන්නේ හා නෑ නෑ ඒක වැරදි කියලා කවුරු සාදු 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 ඒකනේ සාදු කියන්නේ මොකද්ද අනුමතයි හා හරි හරි එහෙම වැඩ පිළිවෙලක් නෙමෙයි ඉතින් හිතන්න අපි ඉපදි ඉපදි මෙරි මෙරි මේ මහ පොළවේ කුහි හිටියා අපි මේ ධර්මය ආරක්ෂා කරගන්න ඒක 100%ක් කරන්න බැරි වෙන්න පුළුවන් දාර්ශනික කාරණායක අපිට මාළු බුද්ධඝම ඔක්කොම දන්නේ හැබැයි ඒ ධර්මයත් එක්ක ගොඩනැගුණු මේ මහා සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්න. දැන් අර මේ දියණිවරු දකිද්දි මේ දරු මේ අමාරුවෙන් හරි මේ දහම් පාසලක් කරගෙන කොහෙතන පේනවා ඇති නේද මේ රටවල ජීවත් වුණත් ඒ කතෝලික ධර්මයේ මිනිස්සු ඈත් වෙලා පල්ලි වැහිලා ගිහිල්ලා මෞදි මෞපිය පිළිබඳ ඒ සංකල්ප බිඳ වැටිලා මොකක් හෝ ඒ ධර්මයක් තුළ මිනිස්සු ගොඩ නොනැගුණාම ඒ මහා සම්ප්‍රදායන් පව බිඳෙන්නේ නැහැ. ද්‍රෝගලන් මේ දුක් විඳගෙන කීයේ හරි මහන්සියේ මොන තරම් දුකක්ද විඳින්නේ.
ඒ දුක් විඳලා විවේකයක් නැතුව හරි හම්බ කරන දේ කොහොම හරි කළමනාකරණය කරගෙන පන්සලකට කීයක් හරි වියදම් කළා. මේක රණත්තු කරන්නේ මේ මොකද්ද කරන්නේ? ඒක තමයි අපිට ඉතිහාසයේ විසින් පවරපු එක රාජකාරිය. ඔය කොහේ ඉන්නේ? ඒ නිසා අපි මොනතරම් ප්‍රශ්න ගැටළු මොන දේ තිබුණත් අපි ධර්මයේ නාමයෙන් අපිට එකතු වෙන්න පුළුවන්. බුදුහාමුදුරගේ මිනිස්සු කියන හැටියට. ඒක නිකන් මේ අපි නිල් පාට, අපි කොළ පාට, අපි රතු පාට කියලා නෙමෙයි. ඒ මලීලව වෙන්නේ මේක නැති වුණේ අපිට. යකෝ මේ දුර රටක ඇවිල්ලා මොන ශ්‍රී ලංකාවද මොන UMP ද නේද? මොන කුරුහඹ වැඩද? මෙහි මෙහෙ වැඩක් තියලා එහෙලෙද බලන්නේ. මේ ගියා කරි හම්බ කරගෙන ධර්මයත් එක්ක ජීවිත කොට ගන්නව හැරෙන්නේ. මේ වයින් මිනිස්සු ඒව අනවශ්‍ය කතන්දර. ඒක අදාළයි ලංකාවට. මේ ඡන්දයක් අදාළ නැතුව මේ දේශපාලනයේ මිනිස්සු බෙදිලා. ඒක නිසා ඒ බෙදීමනේ මේ වැදගත්. එකතු වීමයි වැදගත්. එකතු වෙන්න නම් අපිට ධර්මයමයි ප්‍රයෝජනවත් වෙන්නේ. ධර්මයමයි මාර්ගය. දුරු රටක නෙමෙයි කොයි රටක ජීවත් වුණත් හරිම වැදගත්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමගිය. සමගිය තමයි වැදගත්. කොහෙදීම කියලා තියෙනවා. මේ කියලා තියෙන බොහොම ලස්සනට පාළි. සුඛා සංගස්ස සමග්ග. සුඛා කියන්නේ පාළියෙන් සැපතකි. මොකද්ද සැපත? සමග්ගි. සමගිය සැපතකි. කාගෙන? සංඝස්ස. සංඝයාගේ සමගිය සැපත. කාටද මේ සංඝ කියලා කිව්වේ? හඳුනුනද? හාමුදුරුවොත් එක කොටසක් විතරයි. සංඝ කියන සම්මුතියේදී හාමුදුරුවෝ විතරක් නෙමෙයි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ හතර ගොල්ලොම එකට එකතු වුණාම තමයි සංඝ කියන්නේ. ඒ හතර ගොල්ලන්ම එකට එකතු වුණාම සංඝ කියන වචනේ තේරුම සමූහය කියන එක, රංචුව කියන එක, රොද එක මිටියක්. ඒ සංඝ කියන ගණයට ඔක්කොම අයිති වෙන්නේ නැහැ. සංඝ කියන ගණයට වැටෙන්නේදී හාමුදුරුවෝ තියෙනවා. සිවුර කරේ තිබ්බට පිළිවෙතක් නැත්තම් ඒක අයිති වෙන්නේ නැහැ සංඝ කියලා ගන්නේ. ඒක එක හදේ පහු දවසක් කිව්වේ මේ පොපියව අනිත් දෙවුන්ට මේ නැගිට ගන්න බැරි වෙන්න කියන. උගේ නායකයා බුදුහාරු නෙමෙයි. උගේ නායකයා ඒ පක්ෂ නායකයා. ඒක ඇත්ත නෙමෙයි. තමම බන්දිල් දෙන පොන්න කියලා මිනිසුන්ට මොනවානේ මිනිසුන්ටයි තියෙනවද මං කියන්නේ. ඒක ධර්මයේ තුල එහෙම කරන්න බැරි ඇයි? ඒක තමයි. ඒකේ බුදුහාමුදුරුවෝ මොනවේ නායකයා. කොච්චර ඉන්නවද බුදුහාර බුදුහාමුදුරුවෝ නොවන බුදුහාරව වෙනුවෙන්ම මහාන වෙලා බුදුන්ගේ නාමයෙන් සිව්පාදේ වළඳන හැබැයි චින්තකය බුදුහාමුදුරුවෝ නෙමෙයි. ඒතර යාට පිළිතුරු දෙන්න පුළුවන්ද? බෑ. සිවුරු කරේ දාගත්තා කියලා සංඝ ගණයට වැටෙන්නේ නැහැ. කොච්චර ඉන්නවද බෞද්ධ නම තියනවා, සිංහල නම තියනවා, කවුද බෝ අයි බුද්දිස්ට්. හැබැයි ජීවිතේට පාතිල් ගන්න තිසරණේ සමාදම් වෙන්නේ. එයා කොහොමද බෞද්ධෙක් වෙන්නේ? ඒ තිසරණේ පිහිටන් නැත්තම් ආවතරමින් දවසකට වතාවක් දෙවතාවක්වත් පන්සල් ටිකව සමාදම් වෙන්නේ නැත්තම් එතන ධර්මයේ නැහැ. එතන ඒ පිළිවෙත නැහැ. ඒ පිළිවෙත තුල නැති සංඝයා, මේ පිළිවෙත තුල නැති අය සංඝ කියලා ගණයට වැටෙන්නේ නැහැ. කුමක් හෝ පිළිවෙතක යෙදෙනවා නම්, කුමක් හෝ පිළිවෙතක් තුල ජීවිතේ ගොඩනගනවා නම් අන්න ඒගොල්ලෝ ඔක්කොම එක මතයකට එක විධානයකට ඔක්කොම සාධුනාදී යටත්ද නැද්ද? යටහත්. ඒ ධර්මයේ තුල කීකරුයි මිනිස්සු අවනතයි. ඔක්කොම එකට එකතු වෙයි. එතෙන්දී ලොකු පොඩි කන් අරව මේව ભેද කිසිවක් නැහැ ධර්මයේ තුල. ඒ නිසා පිළිවෙතමයි වැදගත්. ඒ පිළිවෙත තුල තමයි ඒ සංඝ සාමග්‍රිය ගොඩනැගිය යුත්තේ. අපි කෙරුවේ කෑගගහ පහුගිය කාලෙම මොකද මිනිස්සුන්ට මේ විපත්තිය පෙන්න සංඝ සාමග්‍රියට කැඳෙවුවා, පිළිවෙතට කැඳෙවුවා. මතු පිටින් හයියෙන් කෑ ගහලා කැලේ කපන්න වගේ කැලේ සුද්ධ කිරුවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා බල කියලා මෙන්න මේකයි ලයින් එක කියලා ධර්ම මාර්ගයේ පෙන්නලා දුන්නා. ඉතින් ඒකේ ලොකු ප්‍රයෝජනයක් අපිට තියෙනවා. ඒක මට පෞද්ගලිකව ලැබුණ දෙයක් නෙමෙයි. අපි කොච්චර බැනුම් ඇහුවා, කොච්චර නිඳා වින්දා. හැබැයි මට පැවරිච්ච බග කියන වික්ෂුවක් විදිහට මම මගේ ඩියුටි කළා. බයිනේ උන් දැන් අනිඳා ගැටුම් දින්දා කළා, ගලේ පත්‍ර ගහන උන් එක කළා, උසාවිදානේ උසාවිදානේ මිලේ දානේ උන් මුණ්ඩ කරගත්ත මම මඩ කරගත්ත ඉවරයි නේ. ඒක උන්ගේ වැඩ, මම මගේ ඩියුටි මම කළා. මොකටද අපි අනේ මේ මට හිලේ දායිද අර කරයිද මේ කරයිද කියලා එහෙම කරන්න බෑ.
ජීවත්වීම කියලා කියන්නේ මේ එන ගැටලු අරුත ප්‍රශ්න ඒවට මූණ දෙන එක තමයි ජීවත්වීම. ඒක ඇතුලේ අපිට පැවරිච්ච භූමිකාව මොකද්ද කියලා තේරුම් ගත්තහම මේක කිව්වත් අපි කම්පා වෙන්නේ නැහැ. දැන් අර එක වෙලාවක දැන් මට උසාවියේ ගියෝ උදාරණ ආවා. හරියට යන්න බෑ මෙහෙට බලකට ගහගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඒකල දීදී අර ගුරුකන්දර යන්න වුණා. ආදාහණය කරන්න දෙන්න නැතුව මේ කවුරුත් මෙවුරු නොබයි. හම උතුරට ගියොත් මෙහෙම වෙයි. ඔහේ නඩුවක් වැටුණොත් කොහොමද අපි යන්නේ මුලදී කොච්චර දුරද ආයතද කියලා මම ගියා. ඊට මම ආදාහණය කළා. මම මගේ වැඩේ කළා. මම ගිය වැඩේ කළා. ඉතින් මොකද ප්‍රශ්නේ? හෙට වෙන දෙන්නට ඒකේ මොනද දෙන්නේ? අපිට එහෙම කැපකිරීම කරන්න පුළුවන් පිනතුනේ ඇත්ත වශයෙන්ම ධර්මයේ තුල ශික්ෂණය වුණොත් විතරයි. ධර්මයේ දැනගත්තට පස්සේ අපිට බය කියන එකක් දැනෙන්නේ නැහැ. මොකද තුනුරුවන්ට ජීවිත පූජාවෙන් අපිට කැප වෙන්න පුළුවන් නම් ඒක ගිහද පැවිදිද කියලා නෙමෙයි ජී ඕනෑම තලයක ජීවිතේ උරට ගන්න පුළුවන්. ගිහි වුණත් පැවිදි වුණත් ලෞකික ජීවිතේ වුණත් එහෙමයි. ඒ දියුණුව ලබන්නේ කැපකිරීම. එනිසා මම මේ කියන උත්සාහ කරන්නේ ධර්මයේ ගුරුකට ගත්තයින් පස්සේ අපිට බොහෝ දේවල් ජීවිතේට ලං කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නවා ඕනෑම සමාජයක් ඕනෑම ආයතනයක් වැටෙන හේතු දෙකක් තියෙනවා. අපි ජාතියක් විදිහට ගත්තත් එහෙමයි. ආයතනයක් මේ පන්සල ගත්තත් ඔයගොල්ලන් ඉන්න ගියන්දුරක් ගත්තත් මොකද්ද වැටෙන හේතුව? නායකයෙක් නැති වුණත් මොකද වෙන්නේ? විනාසයි. අනායකා විනාසයි. නායකයෙක් නැති වුණත් විනාසයි. නස්සන්ති බහු නායක. නායකයෝ ගොඩක් හිටියත් විනාසයි. දැන් මේ පන්සලේ නම් එක නායක හඳුරු කරන්නේ නෑ නේද? තුන් හද දෙනම තුනම නායක කරන්න ගමු හොවේ. ධාතු කරුණු තුනයි. නේද? කුඩ තුනයි. දායක කල්ලි තුනයි. එහෙම කරන්න බෑ. කවුරු හරි නායකයෝ එක්කෙනා වඳුරු රැළකට හරි නායකයෙක් ඉන්නවා. ඒ විදිහට තමයි කියන්නේ. හරක් කරන්න හරි නායකයෙක් කියන නිසා නායකයෙක් කියලා. නස්සන්ති බහු නායකා නායක ගොඩක් හිටියොත් නස්සන්ති. එතකොට පුතග්ජනීන් අතර අපි තුල ඕනම කෙනෙක් තුල ගිහි වේවා පැවිදි වේවා හැම එකම තුල ඇති වෙනවා නරක නපුරු ආවේ. මත් වීම ඇති වෙනවා ජීවිතේ. සල්ලි තියෙනකොට අට ප්‍රාණට හිතන තනියම හදනවා තනියම පන්සල වුණම ගොඩක් වෙන්නේ කියලා. ධනෙන් මත් වෙනවා. තව කෙනෙක් මොකද වෙන්නේ? බලයෙන් මත් වෙනවා. තව කෙනෙක් දැනුමෙන් මත් වෙනවා. මත් වීම. තව සමහර කෙනෙක් ඉලන්දාරිකමින් යොබ්බනකමින් මත් වෙනවා. මේ මත් වීම. සමහර රූපයෙන් මත් වෙනවා. සමහර කුලයෙන් මත් වෙනවා. බුදුහාමුදුරුවනේ උත්තරේ මොකද්ද? ධර්ම. මේ මත් වීම වලින් මිනිස්සු පීඩාවට පත් වුණාම හරි වෙහෙසයි. තැවෙනවා. එතකොට ජීවිතය ඇති වෙන්නේ තැවීමක්. තැවි තැවි දැවි දැවි පිච්චි පිච්චි ජීවත් වෙනකොට නිවීමට මඟක් කරගන්න කියව ධර්මයි. ඒ කියන්නේ පිළිවෙත්. එහෙනම් පිළිවෙත තුල ගොඩ නැගුණාම අපේ නායකයෙක් කෙනයි. කවුද? සමාජයක් විදිහට. කවුද නායකයා? මේ බුදුහා. එහෙනම් බුදු බල සේනාව හැටියට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කවුරු හරි සරණ ගත්තා නම් අපි හැමෝගෙම නායකය කවුද? එක්කෙනයි. බුදුහාමුදුරු විතරයි නායකය. බුදුහාමුදුරු තමයි නායකය. ගුරුවරයා කවුද? බුදුහාමුදුරු තමයි ගුරුවරයා. අපේ චින්තකයා කවුද? බුදුහාමුදුරු තමයි චින්තකයා. ඒ අරමුණ ඒ අරමුණ හිතර ගත්තට පස්සේ අපි බෙදන්න පුළුවන්ද? මොන නායකයෙකුටවත් අපි බෙදන්න බෑ. මොන දේශපාලනයකටවත් අපි බෙදන්නත් බෑ. අපි දුර්වල කරන්නත් බෑ. ඒ අපේ නායකයා බුදුහාමුදුරුවෝ. ඔයත් හිතලා බලන්න මේ ලෝකේ ගැටුම් ඇති වෙනවනේ. දැන් යුරෝපෙත් ගැටුම්. මිනිස්සු ජීවත් වෙන්නේ බයි. ඒ විදිහට මේ අපි දැක්ක දැන් මේ විතර වුම පැයකට වතාවක් දෙවතාවක් මේ පොලිස් බයිසිකල් දාලා නේ දැන් මේ ගොළුම කියන අනේ ඉස්සරහ කොහොමද දැක්කේ නැ දැන් දාලා ඇයි? කොහෙද හරි බීතියක් තියෙනවා ගහගන්න. මොකටද මේ ගහගන්නේ? ඒවා එක එක දේවල් වලට අර්ථ සපේනවා. ඒක අර්ථ විග්‍රහයක් තියෙනවා. දේශපාලන අර්ථ තියෙනවා. වෙන වෙන අර්ථ. හරි. හැබැයි අවසාන විග්‍රහය තිබුණ මොනවද මේ? සංස්කෘතික ගැටුම්, ආගමික ගැටුම්. අපේ රටේ ගත්තා දැන් පහුගිය කාලේ මගුල දකින්නේ නැති මහා නොඑක් විදිහ ආගමික ප්‍රශ්න. මිනිසුන් මරාගෙන මැරෙන දඬපත් උනේ. එහෙම වෙන්නේ කොහොමද?
ඒ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් ධර්මයමයි තේරුම් ගන්න. ධර්මයටම මේක තේරුම් ගත්තට පස්සේ කවුරුත් එක්කවත් තරහ වෙන්නේ නැහැ, කායකවත් වෛරයක් ද්වේෂයක් ඇති කරගන්න ඕන නැහැ. ඇයි? අපේ ධර්මයේම හේතුඵල බලන්න. කවුරුරි උගලෙන් එහෙම මොකද්ද බුද්ධ ධර්ම කියන්නේ කියලා මොකද්ද කියන්නේ? ධර්මයේ හේතුඵල බලන්න. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. ඒකනේ ෆිලොසොෆි. හැබැයි අවසනාවට අපි බණ අහන ඔක්කොම කරනවා, දර්ශන හැමදේම කරනවා. ප්‍රශ්නේ ප්‍රශ්නයක් ආපුවාම හේතුඵලවාදී න්‍යායයි බලන්නේ නැහැ. දැන් කොහොමද ඒක තේරුම් ගන්න? දැන් උදාහරණයක් විදියට අපි බල්ලෙකුටයි සිංහෙකුටයි ගලක් ගැහුවා. බල්ලෙකුට ගලක් ගැහුවොත් මොකද්ද බල්ල දක්වන ප්‍රතික්‍රියාව? බල්ලෙකුට ගලකින් හරි ලිහකින් හරි ගැහුවොත් බල්ල බුර බුරා මේක හපා ගන්න. බල්ල කරන්නේ ඒක. සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා බලනවා ගල එන්නේ කොහෙද? ඌ දිහා නෑ වැඩි කරවත් ගල දිහාවත් බලන්නේ නෑ. ඌ බලන්නේ කොහෙන්ද මො ගලාවි? ඒක තමයි හේතුඵල සම්බන්ධය. ඒ කියන්නේ අපට ඉගෙනුනේ ධර්මයේ ඇතුලේ සිංහලයන් විදියට මොන මොකද්ද සිංහ ශ්‍රීයාවෙන් බලන්නේ. එහෙනම් මේ අපි මුහුණ දෙමින් ඉන්න දැන් මේ ලංකාවේ කතා කරන අපි මුහුණ දෙන මේ වර්තමාන ගැටලු මේ සියලු දේ ගත්තොත් ඔයගොල්ලෝ මෙන්න මෙහෙම තේරුම් ගන්නකො මේට අවුරුදු 2500කට කලින් ඔය රට උතුන තිබුණද නැද්ද? එතකොට දැන් අපි අවුරුදු 2500 ගන්න ඉතිහාසයක් ගැන කතා කරනවා. එහෙම කතා කරන්නේ ඇයි? ඒක කොහේ හරි ලියලා තියෙන නිසා. ඒ උරුමයන් ගැන ලියලා තියෙනවානේ සටහන. අපි ඒවට වංශ කතා කියනවා. අනිත් පැත්තේ දැන් මහා වංශය, බෝධි ගැන ලියලා තියෙනවා බෝධි වංශය, මහා ථූපය ගැන ලියලා තියෙනවා ථූප වංශය, දළදාව ගැන ලියලා තියෙනවා දාඨා වංශය. ඔය වගේ මහා වංශ කතා වලින් පොහොසත් ඒවා අපේ ඉතිහාසය ගැන ලියලා තියෙනවා. කොලේ ඉඳන් නිකම්ම නිකන් අපි කල්ලා තෝරි නෙමෙයි සටහන් සහිත ජාතිය. අනිත් පැත්තෙන් ගත්තු මේවා ලියලා තියෙන මේවා සටහන් කරලා තියෙනවා නැත්නම් කොටලා තියෙනවා ගල්වල. ගලේ කොටලා තියෙනවා, සෙල්ලිපි වල කොටලා තියෙනවා, කටාරම් වල කොටලා තියෙනවා. ඒ කියන්නේ පොත්පත් ගිනි අරගෙන වතුරෙන් විනාශ වුණා ගලේ කොට කොහොම විනාශ කරන්න බෑනේ. මකන්න බැරි සටහන් සහිත ජාතිය. ඒකෝ ඒක මේ පොඩි උන්ට කියලා දෙන්න ඕනේ නැද්ද අපි? ඔක කොහේ හිටියද නේද? උන්ට තේරෙන බාධාවේ හරි. උන්ට මෙහෙම ජාතියක් කියලා ආදරෙන් මේ දරුවන්ට කියා දෙන්න. ඒක අපේ වගකීමක්. නිකම් මස් පංචස්කන්ධ හතර හරියන්නේ නැහැ. ඒක කරන්න නම් අපිට මේ පරිසරයේ තියෙන්න ඕනේ. එතකොට ඔයන්ට හිතන්න අවුරුදු 2600ක් නේ දැන් මේ ධර්මයේ මේ 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 මේක රකින්න මේ වගකීම අපිට පැවරෙනකොට ඉස්ලාම් ආගම මේ ලෝකෙ පහළ වෙලාද? නැහැ. කතෝලික ආගම මේ ලෝකෙ පහළ වෙලාද? නැහැ. බුදු සමය පහළ වුණා ඊට අවුරුදු 500 විතර පස්සේ තමයි කතෝලික ධර්මය පහළ වෙන්නේ. ඊටත් අවුරුදු 500 කට පස්සේ තමයි ඉස්ලාම් ආගම පහළ වෙන්නේ. එතකොට දැන් ඒ ආගමික ඇතැම් ආගමික ගැන්වීම් නිසා දැන් අපට තරජනයක් ඇවිල්ලාද නැද්ද? එහෙනම් ඒක බලන්න ඕන මොන න්‍යායෙන්ද? හේතුඵල න්‍යායයි. හේතුඵලවාදී න්‍යායෙන් අපි බලද්දී බලන්න ඕන බුදුහාමුදුරුවෝ මුල් කොටගෙනනේ. බුදුහාමුදුරුවෝ ගෙනායක ඇතුළ බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙනවා ප්‍රශ්න දෙස බලන විදිහ. දැන් ඔයත් හිතන්න මේ හැම ආගමකම තියෙනවානේ ශුද්ධ ග්‍රන්ථ කියලා කොටස. මේ හැම ආගමක්ම ගොඩනැගෙන්නේ නිකම්ම නිකන් නෙමෙයි. මේ ආගම් ගොඩනැගෙන්නේ කරුණු දෙකක් මුල් කරගෙන. ඒ ආගම්වල උගන්වන න්‍යායන්, ඒ ආගම්වල උගන්වන භාවිතාව. ආගමික න්‍යායන් සහ ආගමික භාවිතාව. ඉංග්‍රීසියෙන් නම් කියනවා religious teachings, religious practices. ආගමික න්‍යායන්, ආගමික ඉගැන්වීම් සහ ආගමික භාවිතා. දැන් අපි බැලුවොත් මෙතන බලන්න ඉස්ලාම් ආගම ගැන. ඉස්ලාම් කියලා ආගමක් තියෙනවා. ඒ ආගම ගැන ඉගැන්වීම් සහ
මිනිස්සු ක්‍රියා කළ යුතු දේවල් ගැන සටහන් කළ තියෙන කොහෙද? කුරාණයේ නැමැති ශුද්ධ ග්‍රන්ථය. එතකොට කුරාණයේ අනුව තමයි ඉස්ලාමයේ ගුණ නැගෙන්නේ. ඒක තමයි කරන්න ඕන දේවල් කියන්න ඕන දේවල් ලියලා තියෙන්නේ. එවතුම් පැවතුම් කොහොමද හිතන පතන විදිහ ඔක්කොම ලියලා දෙනවා කුරාණේ. ඒ කුරාණට අනුව ඉස්ලාම ආගම ඒ මිනිස්සු ගුණ නැගනවා. කතෝලිකයි ඒගොල්ලන්ගේ ශුද්ධ ග්‍රන්ථය මොකක්ද? බයිබල්. බයිබලයට අනුව තමයි ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් සිරිත්විරි ඒ ආචාර ධර්ම ඒ සියල්ල ගුණ නැගන්නේ. හින්දු මිනිස්සු භගවත් ගීතාවට අනුව, අපි ත්‍රිපිටක ධර්මයට අනුව. දැන් අපිට කියලා තියෙනවා පංචසිල් සමාදන්. පංචශීලයේ කියන්නේ න්‍යාය. ඒගොල්ලෝ ඒක සමාදන්. පොයටන අට සිල්. ඒක අටහංග සීල න්‍යාය. ඊට වඩා උඩයි දස සිල්. දන් දීම ගැන කියා දෙනවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? අඩු වැඩි වශයෙන් ඒ දන් දීම පුරුදු කරනවා. භාවනාව ගැන කියා දෙනවා. අයතු භාවනාව පුරුදු කරනවා. ඒ න්‍යාය භාවිතාව. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉස්ලාම් මාර්ගයම අදහන මිනිස්සු දවසකට කී වෙලාවක් යාඥා කරනවද? පස්වරයි. හැම සිකුරාදම කොහෙද යන්නේ? මොන රාජකාරී යුරෝපෙ නෙවෙයි කොහේ හිටියත් ඒ වෙලාවට ඒක කරනවද නැද්ද? කරනවා. ඒ මිනිස්සු ඇතෑන් සිටියා, පැරිස් සිටියා, රෝමේ හිටියා, නෙපල් සිටියා, අරහේ ෆ්‍රැන්ක්ෆර්ට් හිටියා, ලන්ඩන් හිටියා, ලොස් ඇන්ජලීස් හිටියා. කොහේ හිටියා දවසර පස්සේද? ආගම. එතකොට ඒ ඒ කියා තියෙන, ඒ කියන්නේ ආගම ඒ මේ පස්වල යාඥාව කියන්නේ මොකද්ද? ඒගොල්ලන් දෙවියන්ගේ නියෝග පිළිබඳ නැවත මෙනෙහි කරනවා. ඒ දෙවියන්ගේ නියෝග. ඒගොල්ලන් හිතනවා ඒක යුනිවර්සල් ලෝ එකක්. ඒක විශ්ව දේව නීතියක්. එතකොට දැන් මේ ගැටුම් හැදෙන්නේ ලම් වඳිනවා. එක තැනක ලා ඉලා ඉල්ලල්ලා කියලා පටන් අරගෙන මේ මේ මේම කියන්නේ මේ ඉගෙන ගන්න. මොකද ඒ දැනුම හදාගත්තේ නැති වුණොත් අපි නොදැනීම ඒ ග්‍රහණයන්ට ගොදුරු වෙනවා. අපිට අපේ ධර්මයේ විවෘතයි, බුදු ධර්මයේ විවෘතයි. බුදුහාඳුනෝ පෙන්නලා තියෙනවා මගේ ධර්මයේ විවෘත වෙන ධර්මයට තමයි බබලන්නේ. අපිට ඕන තරම් ප්‍රශ්න කරන්න පුළුවන් මේ ධර්මයේ. ඉස්ලාම් භක්ති කියනත් මේ ධර්මය ගැන ඕන එකක් විමසන්න පුළුවන්. ඒ අයිති අපටත් තියෙනවා. ඒක ඉගැන්වීම හරිද වැරදිද අද අපිට ගැලපෙනවද නැද්ද? නැත්නම් අපිට මේ දරුවන්ගේ බෙල්ල දෙන්න බෑ. ඒක තරහින් වෛරකින් කරන එකක් නෙමෙයි. ඒක අවඥාවකින් සහ නපුරු සිතිවිල්ලකින් කරන එකකුත් නෙමෙයි. ඒක බුද්ධිමත් මිනිස්සුන්ට විශේෂ වෙන කාරණාවක්. දැන් ඒගොල්ලන් ඉගැන්වීම වල තියෙනවා අපි නම් අනිත්‍ය දුක්ඛ අනාත්මනේ නේද? ඒගොල්ලන් ඉගැන්වන්නේ මේ ලෝකේ මවල තියෙන අන්න දෙවියෝ. අන්න දෙවියන්ට තමයි මේ ඔක්කොම යටන්. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ මෙව්වේ අල්ලා දෙවියන් විසින්. මේ සියලු ජීවිතවල මේ සියලු දේපලෙහි අයිතිය කාටද? අල්ලාට. ඒ නිසා හැමෝම අල්ලාගේ අරට කීකරු වෙන්න ඕන, අවනත වෙන්න ඕන. ඒක උදේ හවස ඒගොල්ලෝ සිහි කරන එක. සමහරවල් එක තමයි මේ නොතේරෙන අරාබි භාෂාවෙන් මේ කියන්නේ. එතකොට සමහර කෙනෙක් අද මේ වර්තමානයේ හිතනවා මේ ගෝලීය තත්ත්වයන් සහ මේ වටපිටාව සියල්ල එක හිතනවා මේ අලුතෙන් එන අපිනු එක ඒ කියන දරබ්බර කෙනෙක් කියලා. එයා හිතන්නේ ඇත්තටම යකෝ මේ දෙවියෝ මේ මෝප ලෝකෙ නෙමෙයි මිනිස්සු අනිත් ඇල්ලන් ඉන්නේ බෞද්ධ කියලා, කතෝලික කියලා, හින්දු කියලා. මරාගෙන මැරීම දක්වා නිකම්ම නිකන් නෙමෙයි මේ එන්නේ. දැන් ඒකේ තියෙනවා එක වර්ස් එකක් 9:5 කියලා. ඒ 9:5 වර්ස් එකේ මොකද්ද කියන්නේ? මේම වන්දනාකරුවන් දුටු දුටු දන කපා කොටා ගන්න එක. නොයසේනම් මගරක සිට ඔවුන්ට පහර දෙන්න. එම පහර දීමේ ලෝන් වීදියටපත් වෙනවනම් වීදියටපත් වෙලා ඉස්ලාමයේ වැළඳ ගන්නවනම් ඔවුන් අල්ලා මුදා හරින්න අල්ලා දෙවිය මහා කාරුණිකයි කියලා කියනවා. දැන් මේක පිළිගන්න අයත් ඉන්නව නැති අයත් ඉන්න කෙනෙක් ඒ ධර්මයේ තුල. ඒකේ නෝ සුෆි කියලා මුස්ලිම් කොටසක් දැන් අපේ රටෙත් තියෙනවා. ස්වදේශික පාරම්පරික
සාම්ප්‍රදායික සහ මධ්‍යස්ත. ඒයි මේක පිළිගන්නේ නැහැ. හැබැයි අවාසනාවට ඒක පිළිගන්නේ නැති අයට හඩක් නේ. මොකද ඒ සාම්ප්‍රදායික සහෝදරත්වයේ බිඳගෙන දැන් ඇවිල්ලා තියෙනවා වෙන අන්තවාදී මහා මරහගෙන මැරෙන උම්මත්තක අපි විරුද්ධ ඒකට විතරයි. එහෙම නැතුව අර සුපි ධර්මය අදහන අපිත් එක බණ භාවනාවක් කරන් ඉන්න දන්සල එකට ඉන්න ඒ සහෝදරයන්ට නෙමෙයි මේ කියන්නේ. දැන් මාවරෙල්ලේ පටන් ගත්ත බුදු පිළිම කරන්න. පටන් ගත්තද නැද්ද? දැන් අපි ළඟ තියෙනවා පොත්පත් එවිඩන්ස් සාක්ෂි. මේ පොත්පත් වල ලියලා බෙදලා සල්ලිත් එක්ක ගම්මල මොකද්ද බෙදන්නේ? පිළිම වන්දනා කිරීම වනාහි අල්ලා දෙවියන්ගෙන් සමාව ලැබිය හැකි මහා පාපක් ක්‍රියාව. එතකොට අර උම්මත්තක ආගමික මතවාදයේ තුලින් නන්දාරිය කල්පනා කරනවා. වන්දනා දෙවි කියලා තියෙනවා පිළිම වන්දින දෙන්න එපා කියලා. ඒ ගොල්ලන්ගේ රටේ නෙමෙයි පිළි. අල්ලා දෙවි මව රටේ නෙමෙයි පිළිම අතන තියෙන්නේ. කඩපියා. ඉතින් ගැටුමක් නෙවෙයි නේද? එහෙනම් මේව තේරුම් ගන්න දේශපාලනිකවද ආගමිකවද? ආගමික ඉගැන්වීම් තුලින් එන ප්‍රශ්නවලට උත්තරය තියෙන්නේ ආගමික වශයෙන් තමයි. අපි නිකන් අර මිනිසුන් අපහාස කර කර දොස් කියනවා මේක මේව කරයි කියලා අපිට මේක එතන යන්න බෑ. හැබැයි අපි එක කියන්න මතු කළා උත්සාහ කරන්න මතු කළා හැබැයි ඉඩක් හම්බුනේ නැහැ. එහෙනම් ඔය මරාගෙන මැරෙන ඒවා එන්නේත් නැහැ. අපි 2000 අවුරුදු 20ක් 30 මේකට ඔට්ටු වෙනවා. එයි මේ මිත්‍යාව තරම් භයානක ලෝකේ තවත් නැහැ. කොහෙද එහෙම කියලා තියෙන්නේ? අන්න කියලා තියෙනවා අංගුත්තර නිකායේ ඒක ධම්මපාලි. අංගුත්තර නිකායේ ඒක ධම්මපාලියේදී ලස්සන කතාවක් කියනවා. කියන්නේ මේ මිත්‍යාව ගැන. මොකද්ද මිත්‍යාව ගැන කියන්නේ? මහණෙනි කොහොම කියන්නේ බොහොම තිත් එකක් නේ. කොහොම හෝ තිත්ත වැටකොළු කොහොම ඇටයක් හෝ තිත්ත වැටකොළු ඇටයක් කුමන හෝ දේශයක තෙත් බිමක රෝපණය කළොත් දේශේ කොහේ වුණත් කමන්නේ. ඒක යුරෝපේද බටහිරද අප්‍රිකාවේද ආසියාවේද නෙවෙයි වැදගත්. කොහේ හරි බිමක මේ තිත්ත වැටකොළු ඇටේ කොහොම ඇටෙත් පැල කරනවා. කොයි තෙත් කළා අපි කොයි දේශයේ මේක උඩට ලියලුවත් තිත්ත තිත්තමද නැද්ද? තිත්ත තිත්තම. මිත්‍යාවට දක්වලා තියෙන්නේ උඹයි. හරි. එතකොට දෙයියනේ දැන් බුදුහාඳුර අපිට කියා දීපු දේ බණ කියන්නේ නැතුව අපි වෙනම රෝගියක්ද? එතන පිළිවෙත තුන නැති ධර්මය දන්නේ නැති මිනිස්සු අපිට මොකද කරන්නේ? අනේ මේ නැති ප්‍රශ්න හදලා අර මේ කියලා අපිට දොස් කියන. හැබැයි මේ කියන්නේ බණ ධර්මය. ඊළඟට කොහෙද කියලා තියෙන්නේ? දැන් මේ තිරණ ත්‍රිපිටක පොත් ටික කියලා බලන්න පෙරලන ඔන්න දේන වෙදි මේ ගරම් බලන්න දැන් මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය ඔන්න පෙරලලා බලන්න. මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය කියනවා මහණෙනි සූත්‍රෙ දිගයි මහණෙනි මේ පංචානන්තර්ය පාප කර්මය කින් ඇති වෙන විපාක මහා සාවද්‍ය මිත්‍යා දෘෂ්ටිය කවුරු හෝ ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවිකාවක් වැළඳගෙන කවුරු හරි අපරාධයක් කරනවා නම් ඒක පංචානන්තරයේ පාප කර්ම වලටත් වඩා භයානක. නිකන් හිතන්න. අර නිකන් විශේෂ වෙනද නිකන් හිතන්න ඔබේ මරාගෙන මැරීම ගැන හිතුවොත් නේද? එතන සිංහලයෙක් හිටියත් දෙමළයෙක් හිටියත් මුස්ලිමෙක් හිටත් මරාගෙන මැරෙනවා. ඒ දෙවලක පල්ලියක බෞද්ධයෙක් හිටියා ක්‍රිස්තියානියෙක් හිටියා කතෝලිකයෙක් හිටියා රිෆර්මාදු ප්‍රොටෙස්ටන්ත් ඔය ඕතඩොක්ස් මේ ඔක්කොම හිටියා ඇංග්ලිකාන් ඒ මිනිස්සු පරක්කු වැඩි හිටියෝ හිටියා මේ පුංචි පුංචි අතදරුවෝ හිටියා දරු පැටවෝ හිටියා ගැබ්බර මව්වරු හිටියා අලු ජෝලු හිටියා මොන වේදයක් ඇත්තේ මිත්‍යා දෘෂ්ටියකට තිබුණාද නේ ඒක තමයි මිත්‍යා දෘෂ්ටි මොනතරම් පාපයක්ද කරගත්ත කියලා හිතන්නේ නිතක් කියන්නේ අන්න මජ්ක්‍ධිමනිකායේ දක්වලා තියෙන මහා දුක්ඛ කන සූත්‍රය. අරගෙන බලන්න දීඝනිකායේ මේතර දිනන දීඝනිකායේ පාසාදික සූත්‍රය අරන් බලන්න. බුදුහාමුදුරුවෝ මේ මහා මිත්‍යාව ගැන කියුද්දී ඉතින් ඒ මිත්‍යාව බෞද්ධ සමාජයේ ගිල ගන්නා විට
අර අවුරුදු 2000 ගන්න මේ ධර්මය රැකපු අපට කැක්කුමක් නැද්ද? කෑ ගැහෙන්නේ නැද්ද? නේද? මේ වේදනාව තමයි අර වචන වලින් තීව්‍ර ලෙස පිටකලේ යන්නේ. මිනිස්සුන්ට කෑ ගහලකෝ මේක ප්‍රශ්නයක් කරනවා මේකට පෙළපල්ල බලාපල්ල පරිස්සම් වෙනවා. එදා අපිට දුස්කුව දෙන්න ලා අපිට මිනිස්සු ගෞරව කරනවා. ඇයි? නිදර්ශනත් එක්ක මිනිස්සුන්ට මූණ දෙන්න උනහම ඒක තමයි සත්‍ය. ලෝකේ කවදාකවත් සත්‍යයට ඉඩක් නැහැ. මාර්ගස් වගේ බොරුව මුසාව වැඩෙනවා. හැබැයි අර කලුනික හරි සඳුන් පැලයක් හරි ඒක රෝපණය කරගන්නා වගේ ඇත්ත පැල කරගන්න හරි අමාරුයි. හැබැයි කවදා හරි ඒක තමයි පවතින්නේ. එනිසා මම මේ ඔය පැටි මතක් කරන්නේ මේ හඬ නැගීම නැත්නම් මේ බල ගැනීම එකක්වත් මේ කාටවත් මේ නරකක් නිසා නපුරක් නිසා වෛරිය හැම බලන්න නෙමෙයි. අපි මේ ධර්මයේ තුලමයි මේක දකින්න ඕනේ. එතකොට අපි බුදු බල සේනාවක් හැටියට මේ මිනිස්සු කී ගුණ කළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මතක් කළා. බුදුහාමුදුරුවෝ තමයි නායකයා, බුදුහාමුදුරුවෝ තමයි ගුරුවරයා, බුදුහාමුදුරුවෝ තමයි අපේ චින්තකයා. ඒ අනුව පිළගැහෙන්න, ධර්මයට එකතු වෙන්න, පිළිවෙත තුල ගොඩ නැගෙන්න. එතකොට අන්න අපට උත්තරය ලැබෙනවා. ඉතින් ඔයත්තන්ට යෝජනා කරන්න තියෙන්නේ මේ දුරු රටක ජීවත් වෙද්දී ධර්මයේ තුල ගොඩ නැගෙන්න. මොන තරම් වැඩ, මොන තරම් රාජකාරි, මොන තරම් දේවල් තිබුණා, මොන තරම් අවිවේකීකම් තිබුණත් ආවම තරමින් දවස ටික වතාවක්වත් තිසරණේ සරණ කරගන්න. ඒක පිට කොච්චරද කියලා කියන්න බැහැ. ඊළඟට අවම තරමින් දවසකට එකවතාවක්වත් බුද්ධානුස්සතිය පිළිගන්නේ. මොකද ලෝකෙ හැම ආගමික නායකයෙක්ම ඒ පණිවිඩය දීලා තියෙනවා. ඒ පණිවිඩයට අනුව තමයි ඉස්ලාම් භක්තික දවසට පස් වෙලක් යාඥා කරන්නේ. තමන්ගේ දෙවියන් පිළිබඳ මතකේ නොමිදී ඉන්නවා. කතෝලික උදවිය හැම ඉරදම පල්ලියට යනවා. ඒ හැම වෙලාවකදීම දෙවියන් පිළිබඳ සිහි කළ දෙවියන්ගේ නාමයෙන් තමයි වැඩ කරන්නේ. Hindu අයත් එයි. Hindu අයට යෝජනා කර Hindu අයට ගන්නලා තියෙන්නේ කෝටින් හත්ව හරින් බජෙට් කියලා. කෝටියක් පාඩුවක් කමන්නේ දෙවියන් යදින වෙලාවට යදින්න කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයාට අනුශාසනා කළා මේ ශ්‍රාවක ජීවිතය මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සාමග්‍රියටපත් මේක ආරක්ෂා කර ගැනීමට නම් ආරක්ෂා කරන කියලා කියන්නේ මේ ධර්මය ආරක්ෂා කිරීමයි. ආරක්ෂා කරන්න අවම තරමින් දවසකට මිනිත්තු දෙක තුනක්වත් මොකද වැඩන්න කිව්වේ? බුද්ධානුස්සතිය වඩන්න. සාදැන් මේ වෙලාවේ හැදී මිනිත්තු දෙක තුනකින් මම බුද්ධානුස්සතිය ඔයගොල්ලෝ පිළිහිටවනවා. මගේ මේ ධර්මචාරිකාවේ ප්‍රධානම අරමුණ තමයි මේ කේකේ ගරමෝල එක මට්ටම් වල ඉන්න උදවිය බුද්ධානුස්සතිය පිටි. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බෞද්ධයන් විසින් වැඩිය යුතු, පුරුදු කළ යුතු, අභ්‍යාස කළ යුතු අනිවාර්ය අංගයක්. බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ කල්පනා, බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීම. ඔබල නොයෙක් විදිය වැඩ රාජකාරියදී ඔළු මනස අරබුද නොයෙක් ප්‍රශ්න ඉවරයක් නැහෙනේ. කරදර, බාධක, අවහිර, කම්කටොළු මේවා මටත් විවෘතයි, ඔය ඇත්තටත් විවෘතයි. අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේවට මුහුණ දෙනවා. ඒ වගේ හෙම්බත් වෙලා හරියන්නේ නැහැ. ඒකට මුහුණ දීම තමයි ජීවිතය. එතකොට ඒක හිනහමුසු මොහොනේ අපිට මුහුණ දෙන්න පුළුවන් නම් අන්න ඉතින් අපිට ධර්මයේ උදව් වෙනවා. නොවැටි ගැටෙන්නේ නැතුව, පිච්චි පිච්චි ඉන්නේ නැතුව, සිටිවිලි වලින් අපිට බුදුහාමුදුරුවෝ, ඒ බුදුහාමුදුරුවේ ගුරුවරයා අපි. බුදුහාමුදුරුවේ නායක. එතකොට ඒ සිටිවිල්ල හිතට ආවහම අපි ෆලෝ කරන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. එතකොට බුදුහාමුදුරුවන්ගේ ජීවන දර්ශනය අපේ ජීවන දර්ශනය බවට පත් කරගන්න. ඒ බුදු සිරිත අපේ සිරිත. එතකොට දැවීම නැහැ, වැටීම නැහැ, කඩා වැටීම නැහැ. ලස්සනට මේකට මූණ දෙනවා. පළවෙනිම දේ තමයි බුද්ධානුස්සතියෙහි පිහිටුවහම අපට ලැබෙනවා එකිනෙහි මානසංශයක්. ඔයගොල්ලෝ දවස් 3ක් මේක කරලා බලන්න. දවස් 3ක් වැඩි නෙමෙයි. මේ වැඩ කරන ගමන් කරලා බලන්න කොච්චර ප්‍රතිඵලයක් එයිද කියලා. පාඩම් කරන කෙනෙක් පාඩම් කරන්නේ
වැඩ කරන කෙනෙක් වැඩ කරන්නේ මේ පොඩි දරුවන්ට කියලා දෙන්න කොහොම පීඩයිද කියන්නේ ඒ බුද්ධානුස්සතිය වැඩිීමේ ප්‍රතිඵලය එකිනෙකම ලැබෙනවා මොකද්ද ප්‍රතිඵලය බුද්ධානුස්සතිය වඩන අයට හිතේ සමාධිය දියුණු කරගන්න හරි ලේසියි හිතේ සමාධිය නැත්තම් අපිට අපේ එදිනදා ජීවිතේ වැඩ කරගන්න හරි අමාරුයි ඒ කියන්නේ සමාධිය කියලා කියන්නේ හිතේ එකඟ බව නෙවෙයි මේ ඔක්කොම අරබුද හිතනේ දැන් මං කිව්වේ අපිට යන්න බැරිද දැන් බැරිද මේ ටවුන් එක පැත්තේ ගිහින් ඉන්නත් ගාලා මෙතන ඉඳලා නේද මෙතන ඉඳලා රෙදි මදින්නත් පුළුවන් ෂොපින් යන්නත් පුළුවන් ගණන් හදන්නත් පුළුවන් මොනවද කරන්න බෑ ලංකාවට ගිහින් ඉන්නත් පුළුවන් ලෝක රටේ ගිහින් ඉන්නත් පුළුවන් එතකොට මේක එක එක තැනක තියාගන්නවයි කියන එක ලේසි නෑ එතන සිත එක අරමුණක නැති වුණාම සිත සමාධියෙන් තොර වුණාම මොකද වෙන්නේ යායුතු මඟ නොයායුතු මඟ පේන්නේ නැහැ කල යුතු දේ නොකල යුතු දේ ලං කරගත යුතු දේ අත්හල යුතු දේ කිව යුතු දේ නොකිව යුතු දේ මේ මොකක්වත් අපිට අවබෝධයක් නැහැ අවසානයේදී අපි පසුතැවෙනවා අපි කියන end of the day නැත්නම් දවස අන්තිමේදී මොකද වෙන්නේ අයියෝ අපරාධ මම මේක කළේ අපරාධ මේක නොගිහින් ඉන්න තිබ්බා මේක නොකිය ඉන්න තිබ්බා මේක නොකර ඉන්න තිබ්බා අත උස්සන් නැතුව ඉන්න තිබ්බා මේ වචන කියන්න නැතුව ඉන්න තිබ්බනේ අවසානයේදී අපි පසුතැවෙනවා මොන දේ කරන්නේ කියන්නේ ඒ පසුතැවීම හොඳ නැහැ බෞද්ධ ශ්‍රාවක කියන්නේ පසුතැවෙන කෙනෙක් නෙමෙයි පශ්චාත්තාප වෙන දේවල් කරන කෙනෙක් නෙමෙයි එහෙනම් පසුතැවෙනවා නම් ඒක තප්පති තැවෙනවා මෙලවත් තැවෙනවා පරලොවත් තැවෙනවා එහෙනම් ඉවෑයම් කරන්න ඕන සිත සමාධියට පත් කරගන්න හිත සමාධියට පත් වුනහම හරි පිළිවෙලයි සමාධිගත සිත හරි සංසුන් ඒ සංසුන් මනසක් තියෙනවනම් කල යුතු දේ නොකල යුතු දේ අවබෝධ වෙනවා යා යුතු මඟ නොයා යුතු මඟ අවබෝධ වෙනවා ඒක හරි ලස්සනයි ඒ නිසා බුද්ධානුස්සතිය වඩන්න පුරුදු වෙන්න බුද්ධානුස්සතිය වැඩි වීමෙන් සිතේ සමාධිය දියුණු කරගන්න මල් ටිකක් පූජා කළා දැන් ඉදිරියවත් තිබ්බත් මේක හරි පහසුයි උදේට නැගිටින්න හන්දෑ යාමේදී බුදුහාඳුරු මෙනෙහි කරගෙන සමාන බුද්ධ පින්තූරයක් නැතිවි ප්‍රතිමාවක් නැතිවි ඕන නැහැ හදවතම බුදු කුටියක් නේද බුදුහාඳුරු පිළිබඳ මෙනෙහි කරගෙන පැන් ඉදිරියවත් පූජා කළා නිකන් හිතන්න බුදුහාඳුරු පිළිතුරු මේ ලක්ෂණ මේ උත්තර ගුණාංග මාතුලක් ඇති වෙන්න කියලා ඒ හදවත බුදු කුටියක් කරගත්තට පස්සේ ඇති වෙන සැනසීම ඒ නිවීම වුණ දෙයක් දරා ගැනීම ඒ ගුණාංග මතු කර ගැනීමට බුද්ධානුස්සතිය වඩා දැන් ඔය ඉන්න ඉරියව්වලින් ඉඳගෙන අපි බුද්ධානුස්සතිය වඩලා අදට අපි මේ කටයුත්ත හමාර කරමු දැන් ඔය ඉන්න ඉරියව්වලින් ඉඳගෙන හොඳට හුස්මක් කරගෙන හුස්ම ගන්න එස් දෙක පියාගෙන හොඳට හුස්ම කරා හුස්ම ගන්න. දෙතුන් වතාවක් හුස්ම කරගෙන හුස්ම ගන්න. හුස්මුත් ඉහළට ගන්නවා පහළට හෙළනවා. ඉහළට ගන්නවා පහළට හෙළනවා. දැන් හෙතු තමන්ගේ ඇස් දෙකෙන් දැකපු බුදුහාමුදුරුව හදවතින් දකින්න ඇස් දෙකෙන් දැක්කා තමන්ගේ සිතේ වඩා හිඳුවා දැන් තමන්ට දැනෙන්න ඕන මගේ හදවත බුදු කුටියක් කියලා දැන් මගේ හදවත බුදු කුටියක් ඒ හදවත නැමැති බුදු කුටියේ ලෞතර බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. ඒ හදවත නැමැති බුදු කුටියේ ලෞතර බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. ඒ හදවත තුල වැඩ ඉන්න ලෞතර බුදුහාමුදුරුව දිහා බලාගෙන මේ මොහොතේ පටන් මම ලෞතර බුදුහාමුදුරුව සරණ කරගන්නවා කියන හැඟීමතුව ඉන්න ඉරියව්වල විඳගෙන මම අත උඩින් දකුණු අත තියාගෙන මම මේ කියන වගන්ති කියවන්න මහා කරුණික වූ
ශක්තිනායකයන් වහන්ස ජීවිතයම තුදා ඔබ වහන්සේ සරණ යමි යන්න අතක් සගයට හසු මාගේ ජීවිතය පූජා කරමි හිස වචන දොඩමින්
බුදු මගට කෙන එමි අරහං 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 මිත්‍රානි දැන් මගේ සිත ඉතාම සංසුන් ඒ සංසුන් මනසට උතුම් බුදු ගුණ ගලායන ඒ උතුම් බුදු ගුණෙන් මගේ සිත නිවීමටපත් වෙනවා දැන් මගේ හදවත බුදු කුටිය ඒ හදවත නැමති බුදු කුටියේ ලෝතර බුදුහාමුදුරේ වැඩඉන්නවා මේ මොහොතේ පටන් මම ලෝතර බුදුහාමුදුරේ පිහිට කරගන්නවා ඒ ලෝතර බුදුහාමුදුරයන්ගේ ජීවන දර්ශනය මගේද ජීවන දර්ශනය බවට පත් කරගන්නවා ඒ බුදු සිරිත මගේ සිරිත බවට පත් කරගන්නවා බුදුහාමුදුරුව තුළ පැවති සංවරකම බුදුහාමුදුරුව තුළ පැවති ඉවසීම කාරුණික බව උත්සාහය වීරිය වැනි ගුණාංග බුදුහාමුදුරුවෝ කිසිවකකින් කම්පා නොවන උත්තම ගුණේ උත්තම පුරුෂයෙක් ඒ බුදුහාමුදුරුවෝ තුළ පැවති කිසිවකකින් කම්පා නොවන උත්තම ගුණය ප්‍රඥාවන්ත බව මා තුළ ඇති වෙනවා ඒ බුදුමගේ මම නිවීමටපත් වෙනවා ඒ බුදුමගේ මම සැනසීමටපත් වෙනවා දියුණුවටපත් වෙනවා කිසිම මිත්‍යාවකට ඉඩක් නැහැ මිත්‍යාව පරදලා ධර්මය ආරක්ෂා කරගන්නවා අධර්මයේ පරදලා ධර්මයේ දිනවනවා ඒ උතුම් පාරමිතාවට මේ මොහොතේ පටන් මම එකතු වෙනවා මම මේ මොහොතේ පටන් බුදුන් සරණ ගිය පිළිවෙතට එකතු වුණු සංඝයාට අයිති කෙනෙක් ඒ උතුම් ධර්මයේ තුල මම නිවීමට පත් වෙනවා ජීවිත පරිත්‍යාගයෙන් තුරුවනට කැප වෙනවා ජීවිත පූජාවෙන් තුරුවන ආරක්ෂා කරගන්නවා ඒ පිළිවෙතින් උතුම් තුරුවන පුදන්න ජීවිතයට කියයි මේ උසස් පිළිවෙතින් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා
තංගං උදිත්වා චිරං රක්ඛන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං තංගං උදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි දැන් තිසරණී පිටලා පංචශීලය සමාදන් වෙලා බුද්ධ වන්දනාවන් සිද්ධ කළා බුද්ධානුස්සති පිටල මේ සියලු ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ලාභය ලෝසසුන් රක්නා සියලු දෙවියන්ට ඒ වගේම අපේ ඉෂ්ට දේවතාදී පින් කැමති වෙන දෙවියන්ට මේ සියලු පින් සලසා ලැබෙත්වා හැම පියවරකදීම දෙවියෝ අප ආරක්ෂා කෙරෙත්වා ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් නිර්වාණ අවබෝධය කෙරෙත්වායි සාධනා සාධනා වගේම අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි මේ මොහොතට සහ සම්බන්ධ වෙන ඔබ සෑම සියලු දෙනාටම මේ පරලොව ගිය තමන්ගේ වර්ග පරම්පරාවේ මේ පරලොව ගිය සියලු කුල ප්‍රවේණිගත ඥාතීන්ට විශේෂයෙන් අපේ පඤ්ඤාරත්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ පඤ්ඤාවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඒ සියලු දෙනා වහන්සේ නමින් මිය පරලොව ගිය සත්පුරුෂයන්ට ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියල්ලන්ට මේ උදාරතර පින් ලැබේවා සාංශාරික දුක්ඛයන්ගෙන් අත් මිදී සියලු සත්‍යයෙන් නිවුණු වී නිර්වාණ අවබෝධය කෙරෙත්වායි සාදුනාමි එවගේම ග්‍රීසිය වගේ දුර රටක ජීවත් වෙමින් නොඑක් විදිහේ දුක් ගැහැට විඳින්න වුණා කාර්ය බහුල ජීවිතයකට හේතු කියද්දී වුණා ඒ සියල්ල ඉවසා දරාගෙන තමන්ගෙන් විය යුතු වැදගත් යුතුයකමක් සහ වගකීමක් හැටියට සලකලා අපේ ගෞරවනීය ලෝකල පඤ්ඤාරත්න මහා ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව මේ විහාරස්ථානයේ දායකත්වයන් දරමින් සමහර වෙලාවට හිමිදිරි පාන්දර දානේ පිළියෙල කරගෙන ඒ පිළිවෙත් සම්පූර්ණ කරගෙන මහා දුෂ්කර ක්‍රියාවක් වැයතු කරන්නේ ඒ කටයුත්ත මහා ප්‍රශංසනීය කටයුත්තක්. ඒ නිසා අපි හුඟක් සන්තෝෂ වෙනවා ඒ අප්‍රමාණ බාධක මැඩගෙන හරියට පාරමිතාවක් පුරන්න වගේ හැමෝම එක්සිත්ව එක්සත්ව පෙළ ගෙහිලා මේ විහාරස්ථානයක් ගොඩනගමින් අපි හැමෝම වහන්සේලා බලාගෙන ආරක්ෂා කරගෙන මේ දරුවෝ යහමග යොමු කරන්න මේ දරණ වෑයම වචන වලින් කියන්න බෑ. අද අපිට බොහෝ ජීවිතේ මුණ ගැහෙන බොහෝ මිනිස්සු බටහිර යුරෝපේ ජීවත් වෙන හුඟක් උදවිය එනවා හාමුදුරනේ තාවම මොන ප්‍රශ්න තිබුණත් අපිට අපේ දරුවෝ හදාගන්න පුළුවන් රටවක් ආවා කියලා නේද? එහෙම කියනවා. ඒ මොනවත් නෙවෙයි ಗುಣධර්ම. ඉතින් හුඟක් හැකියාවන් තියෙන දෙමව්පියෝ මේ වක්සිරි පූර්ණණය කරමින් තමන්ගේ දරුවෝ විලත් කිහිටියත් හොඳින් ගොඩනගාගන්න කැප වෙනවා. මේ නිසා ඒ අනුශාසකත්වයේ දරන අපේ එළුවාපුලන අපේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විශේෂ පූජනීය මහා සංඝරත්නයට ඒ වගේම දායකත්වයන් දරන ඔබ සෑම සියලු දෙනාට මම හිතන්නේ මේ මොහොතේ එකතු නොවුනත් අපේ මයිකල් මහත්මයා ඇතුළු සත්පුරුෂින් සිහි කරන්න ඕනේ. ඉතින් මේ සෑම සියලු දෙනාටම කල්‍යාණ මිත්‍රත්වයෙන් මඟ පෙන්වපු අපේ ධම්මික පඬිත හඳුරතුලේ සියලු දෙනා වහන්සේට ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩම කරමු මොහොතේ ඉඳලා අපට දන් පහන් පූජා කරමින් වමනා ඉපාකම් සම්පූර්ණ කරමින් අපට පින්නන්න යන කාලේ විඩංගු කරලා නේද හැම අතින් මේ කැපකිරීම කරපු හැමෝම අපේ උමාදරේ ඒ කටයුතු සම්පූර්ණ කෙරුවා. ඉතින් ඒ දක්වපු කල්‍යාණ මිත්‍ර සත්පුරුෂාලන්තුන් සත්කාරයට නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරමින් හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරනවා තුරුණුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයත් සියලු දෙවියන්ගේ දේව රැකවරණත් කළ කුසල් බලයත් හේතු කොටගෙන හැම දිනාගේම ජීවිත වාසනාවන්ත වේවා බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා අපලෝ දුරු සතුරු අනන්ත වූ නතුරු දුක දුරු ආදී මගේ හැරීමෙන්
හැමදිනාගේම ජීවිතයේ සර්වකාරී සිද්ධියද සම්පූර්ණ වේවා. මෙලවදිවත් පරලවදිවත් අසත්පුරුෂ ධර්මිෂ්ඨ පාප මිත්‍රාශ්‍රයක් නොලබා සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයම ලබාගෙන උතුම් නිවනින් නිවීම පිණිසත් මේ පින් හේතු වාසනාම වේවා කෙනෙහි සමාදන් මේ විදියට කියන්න. කල කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් මිදී හැම විපතින් දිවි ගෙවේවා සැපෙන් සතුටින් මාකල පින් බෙලෙන් දුදානන් හමුනොවේවා නිවන් දකිනාතුරු සුදන ඇසුරම වේවා කෙලෙස් දුරු නිවන් පිණිසම හේතු වේවා.